COVID-19 වෛරසය මාරාන්තික ලෙස පැතිරගොස් ඇති ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවේ සිට මෙරට පැමිණි මගින් 181 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරකරු ලැබුවා. අදාළ පිරිස අතරට දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු හා කොරියානු ජාතිකයින් 2 දෙනෙකු, ඉතාලිය සිට ඕමානය හරහා පැමිණි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සහ ඉතාලිය සිට දෝහා කටාර හරහා පැමිණි ශ්‍රී ලාංකිකයින් 2 දෙනෙකුද අයත් වනවා. එසේම මෙලෙස විදේශගතව සිට පැමිණි පුද්ගලින් අදාළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේදී ඔවුන්ගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට වූ තොරතුරක් මත ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් එලෙස ගුවන් මගින්ගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර ඇත්තේ. අනතුරුව අදාළ ගුවන් මගින් 181 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවා. මෙම ගුවන් මගින් පිටිස මඩකලපු හා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට විරෝධය පළ කරමින් වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ අද උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.